ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි බෞද්ධ සත්‍ය ප්‍රකෘතිය කෝල් සීමා කරන සම්බන්ධය.
ලංකාවේ දක්වන ලෝකෙම මුළු ලෝකෙම බෞද්ධයන් ලෝතරා බුදු කියන මානසික සම්මුතිය සම්මුතත්වයේ සීමා කරනවා. මේ කුල පූජා පවත්වනවා. අපි බුදු පූජා වර්ග දෙකකට අනුව ආමස පූජා ප්‍රතිපත්ති පූජා. ආමස පූජා කියන්නේ මේ සම්මුති පූජා පවත්වනවා. බෝධි පූජා පවත්වනවා. දන් සැර දෙනවා. තොරන් ගහනවා. මොඩිලා සොඩම් මොනවා. දරහරව කරනවා. ඔක්කොම ආමස පූජා කියන නම් දෙනවා. හඳුනනවා. ආමස පූජා. ප්‍රතිපත්ති පූජා එක තමයි වෙනවා. ආමස පූජා වගේ උතුමනේ ප්‍රතිපත්ති පූජාව ඉතාම සම්ප්‍රසන්න කරනවා. විශේෂයෙන් වැදගත් වන ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති පූජාව කියන්නේ අපි අපේ ජීවිතයේ බෞද්ධයාගේ එකම විශ්වාසයේ එකම පරමාර්ථය තමයි නිර්වාණය ලබා ගැනීම. නිවන අවබෝධ කරගන්න. පරම විමුක්තිය අපේ නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපි කවදාකවත් මේ සසර නොයෙකුත් දේ ඉන්නේ